අතීත සිවිල් සංවිධාන කිහිපයක ආධාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවට විපක්ෂ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල චෝදනා කරයි. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවයෙන් පසු පුරප්පාඩු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී දුරේ සඳහා එල්.කේ. ජගත්ප්‍රියංකර දියුරුම් දීම පාර්ලිමේන්තුවේදී සිදුවේ. ජගත්ප්‍රියංකර විමල් වීරවංශ නායකත්වයේ දරන ජාතික නිදහස් පෙරමුණේ සමාජිකයෙකි. මුදල් අමාත්‍යාංශයේ විසින් ලබා දෙන දත්ත සහ තොරතුරු වල පවතින විශ්වාසනීයත්වය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රශ්න කරයි. මීට ඉහත රටක බංකොලොත්භාවයේ නිල වශයෙන් තහවුරු කරන ණය පැහැරෑරීමක් ගම්‍ය වන පරිදි ශ්‍රී ලංකාව විදේශ ණය පැහැරෑරන බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ප්‍රකාශ කළ අතර පසු එවන් දෙයක් සිදු නොකළ බව ඔහු විසින් සපත කර තිබිනි. එමෙන්ම මීට ඉහත අවස්ථාවක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමකට ශ්‍රී ලංකාව නොයන බවට මහ බැංකු අධිපතිවරයා විසින් අවධාරණය කර තිබූ අතර පසුව සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයන්ගේ ශේෂයන් අගයෙන් දැවැන්ත කප්පාදු කිරීමට ලක් කිරීමට ඔහු කටයුතු කළේය. ජාතික ජන බලවේගයේ නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ නායකයන් හමුවීමට කටයුතු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ජන බලවේගයේ මොළ ශෝධනයට ලක් කිරීමේ ප්‍රතිඵලයක් නිසා බව වරාය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පවසයි. වරක ඉන්දියානු ව්‍යාප්තවාදයට විරුද්ධව කටයුතු කළ පුද්ගලයන් දැන් ඉන්දියානු නායකයන් සමග කටයුතු කිරීමට හේතුව මෙය බව අමාත්‍යවරයා අවධාරණය කරයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කර සිටියේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉන්දියාව බලා පිටත් වීම සාධනීය කරුණක් බව ජාතික ජන බලවේගයේ ඉදිරියේදී වත්මන් රජය සමග කටයුතු කරනු ඇතැයි තම අපේක්ෂා කරන බවත්ය.